අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හමු වෙයි මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙවන විට 178 දක්වා ඉහළට පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සියලු සායනික කටයුතු తాවකාලිකව අතිටුවයි මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 4 දෙනෙකු සහ කාර්යමණ්ඩල සමාජිකින් 10 දෙනෙකු නිරෝධායනයට රටේ වත්මන් තත්ත්වය ගැන ජනපති අගමැති සහ සජිත් විශේෂ සාකච්ඡාවක දිස්ත්‍රික් 19 එකට ඉවත් කළ ඇඳිරි නීතිය පස්වරු දෙකට යලි ක්‍රියාත්මකයි ඉදිරියේදී එම දිස්ත්‍රික්කවලට තවත් සහනයක් ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 200 ආසන්නේ මැග්නිෆිකා නෞකාවේ ශ්‍රී ලාංකිකයා නාවික හමුදා මැදිහත් වීමෙන් දිවයිනට මානුෂීය මෙහෙවරේ දෙවන දිනය සියත ලෙංගතුකම ඩයලොග් සමග අද කොළඹ ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව මේ වන විට 178 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ වෛරසය ආසාදිනී වී ඇති බවට සැක සහිත පුද්ගලින් සිටීනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවයි. අද දින අලුතෙන් වාර්තා වන්නේ COVID-19 රෝගීන් දෙදෙනෙක් එක් පුද්ගලයෙක් ජායල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ පදවන්නේ ඔහුට විශාල සම්බන්ධකම් ඇති බව පෙනී යනවා මෙම සම්බන්ධකම් ජාලය පිළිබඳව දැනට ඔහු සමග සාකච්ඡා කරලා මේ කරුණු සොයාගෙන යනවා ඒකම කාන්තාවක් අවුරුදු 30 ගණනක් වන ඇය පුත්තලම් ප්‍රදේශයේ කාන්තාවක් ඇය පිළිබඳවත් කරුණු සොයාගෙන යනවා මෑත කාලයේ උදාහරණ කීපයක් මේ රෝගීන් ඇතැම් විට කරුණු වසන් කරන බව ඇතැම් වෙලාවට තමන්ගේ පුද්ගලික සංවේදී කාරණා නිසා කරුණු වසන් කිරීම කරනවා නමුත් මෙය මවිසින් කිව යුතුයි මෙසේ කරුණු වසන් කිරීමෙන් ඔබට ඔබේ දරුවන්ට ඔබේ ඥාතීන්ට සමහර විට මේ රෝගය හරහා විශාල අවඩක් සිදුවන්නට පුළුවන් ඒ නිසා කිසිසේත්ම වෛද්‍යවරුන්ට අපේ අංශවලට මේ තොරතුරු ප්‍රකාශ කිරීමේදී කුමන සංවේදී කාරණාවක් තිබුණත් කරුණා කළා ඒ අදහස් නිවැරදිව ලබා දෙන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් දින 14 නිරෝධායන කටයුතු නිමා වීමෙන් අනතුරුව අද දිනෙත් 217 දෙනෙකු මෙසේ නිරෝධායන කටයුතු නිමා වීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත් කරනු ලැබුවා මෙයින් ශ්‍රී ලංකා යුද හමුදා විසින් පාලනය කරන කුණ්ඩසාලෙන් 3 දෙනෙකුත් නාවික හමුදා විසින් පාලනය කරන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 11 දෙනෙකුත් ගුවන් හමුදා විසින් පාලනය කරනු ලබන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 203 දෙනෙකුත් ඇතුළු 217 දෙනෙකු මෙසේ නිවෙස් බලා පිටත් වෙනු ලැබුවා මෙහිදී විශේෂයෙන්ම කිය යුතු කරුණක් තමයි මේ නිරෝධායන කටයුතු නිමා වී යන අයවලුන් සියලු දෙනාටම අපි දැනුම් දීලා තිබෙනවා දින 14ක තවත් නිරෝධායනයකට ඔවුන්ගේ නිවෙස්වල ස්වයන් නිරෝධායන ලක් වෙන්න කියලා මේක ඉතාමත්ම අත්‍යවශ්‍යයි මේ නිරෝධායන මධ්‍යස්ථාන 40 1287 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා කෑගල්ල අරණායක ප්‍රදේශයේ එක්තරා ගම්මානයක් යමාකාරයක මහජන ගමනාගමනයේ සීමා කිරීමට සිදු වුණා කෝවිඩ් රෝගියෙකු බවට ඇති වූ සැකයක් නිසා කෙසේ වෙතත් අද දිනේදී සිදු කරන ලද පරීක්ෂාවකින් තහවුරු වී තිබෙනවා එම මියගිය තැනැත්තා කෝවිඩ් රෝගියෙකු නොවන බවට ඒ අනුව එම ගම්මානයට යමාකාරයකින් මහජන ගමනාගමනයේ සඳහා යොදවා තිබූ සීමාවන් ඉවත් කරනු ලැබුවා කෙසේ වෙතත් ජනතාව මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටීම ඉතාම වැදගත් වෙනවා එමෙන්ම තවදුරටත් සමාජ මාධ්‍ය ජාලහරහා සිදු කරන අසත්‍ය ප්‍රකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විමසිල්ලෙන් පසු වෙනවා ඒ වගේම සමාජ මාධ්‍යලා මගින් යම් යම් තොරතුරු නිෂ්පාදනය කර එමෙ නැත්නම් සකස් කර බෙදා හරින පුද්ගලයින්ට වගේම සමාජ මාධ්‍ය ජාලා මගින් එම තොරතුරු ෆෝවර්ඩ් කර නැත්නම් බෙදා හරින එමෙන්ම තවත් කෙනෙකුට ලබා දෙන ෂෙයා කරන පුද්ගලයින්ට එරෙහිවත් ඉතා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. තොරතුරු වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හේතුවෙන් එම රෝහලේ කාර්යමණ්ඩලයේ 14 දිනක නිරෝධායනයට යොමු කර තිබෙනවා.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මාරගම රෝහල වෙත පැමිණ එහි හදිසි ප්‍රතිකාර ඒකකයෙන් සත්‍ය තොරතුරු වසන් කර ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු මෙවන් විට නිරෝධායනයට යොමු කර තිබෙන බව එහි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. ඔව් මේ රෝහල ඇතුළට ඇවිල්ලා තියෙනවා. නමුත් රෝගීන් ඉන්න පැත්තට නෙමෙයි යන්න හම්බෙන්නේ. ඔහුගේ හදිසි ප්‍රතිකාර අංශයට එතනට ගියාම එතන වෛද්‍යවරු මොහු බලලා සැකපිට මොහු COVID-19 තියෙනවා කියලා මොහු හෝමගමට යවනවා. සෙනසුරාදා වෙනකොට මොහුගේ රිපෝට් එක එනවා COVID පොසිටිව් කියලා. ඉතින් මෙතන පිළිකාරෝහල කියන්නේ ඉතාම ඒ කියන්නේ රෝග වලට ඔරොත්තු දෙන ශක්තිය අඩු පිරිසක් ඉන්න තැනක්. ළමයි 150ක් ඉන්නෝ. මේ ළමයින්ට බෙල්ලාවත් කොරෝනා වැළඳුනොත් ඒක මාරාන්තික වෙන්න පුළුවන්. ඉතින් අපි ඉතාමත් තදබල ලෙස ආරක්ෂකකම අනුගමනය කරනවා. මෙහෙම මිනිස්සුන්ව දැනුවත් කරලා පරීක්ෂා කරද්දිත් මෙහෙම කඩාගෙන පැනගෙන මේ පොලිම කඩාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. මේක ඇත්තටම මේ වගේ විශාල වරදක්. එදා වැඩ කරපු වෛද්‍යවරු 4 දෙනෙකුයි, හෙද නිලධාරීන් 6 දෙනෙකුයි, තුලුසේකින් 4 දෙනෙකුයි නිරෝධායනය සඳහා යවන්න උනා. මම හිතනවා මිනිස්සු වගකීමෙන් ක්‍රියා කරන්න ඕනේ. මේ අතර පවතින තත්ත්වයේ හේතුවෙන් සියලුම සායන తాවකාලික වත් හිටුවීමට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම දුරකථන අංක ඔස්සේ ඔබට සායනේ සිටින වෛද්‍යවරයා මත ඖෂධ වට්ටෝරු ලබාගත හැකි බවයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. සායන පවත්වන දිනවල පමණක් පෙරවරු 8ත් පස්වරු 4ත් අතර කාලය තුල මෙම ඇමතුම් ලබා ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. මෙතර ආරණායක කලුගල ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වූ තරුණයෙකු හදිසියේ මිය යාම හේතුවෙන් ඔහුගේ මරණය සැකසහිත බව සිතා අද දින එම ගම්මානය අයත් වන පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ රාජකාරී කටයුතු සිදු කර ඇති මරණයට පත්ව ඇති 22 වරුදි තරුණයා නව කොරෝනා වෛරසයෙන් මිය ගියාද නැද්ද යන්න පිළිබඳව මෙලෙස ඇඳිරි නීතිය එම පොලිස් බල ප්‍රදේශයෙන් ඉවත් නොකිරීමට පොලිසිය තීරණය කළා. එම ප්‍රදේශයට ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. පසුව එම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා වෛරසයෙන් නොවන බවට වෛද්‍ය වාර්තා සනාථ වීමෙන් අනතුරුව සෙසු දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය අරණායක කලුගල ගම්මානයට නැවත බලපැවැත්වීමට පොලිසිය කටයුතු කළා. මේ අතර පුත්තලම ප්‍රදේශයේ පදිංචි ඉන්දුනීසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුටද නව කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මීට පෙර යොමු කර තිබූ අතර නිරෝධායනය සඳහා පුත්තලම ජෛරා විද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි ඔහුගේ දරුවන් තිදෙනාටද නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ රාත්‍රියේ තහවුරු වුණා. ඔහුගේ බිරිඳද මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. මේ අතර ජාත්‍යන්තර මගී ප්‍රවහන නෞකාවක් වන MSC මැග්නිෆිකා නෞකාවේ රාජකාරී සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනක ඉල්ලීමක් සිදු කර තිබුණා. ලෝකයේ කිසිදු රටක් නෞකාව වරායකට ලබා ගැනීමට කටයුතු නොකිරීම නිසා ඉතින් මෙහි සැපයුම ලබා ගැනීම සඳහා අප්‍රේල් මාස 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා පැය 3ක කාලයක් සඳහා. ඉතින් එහිදී මම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගරු ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් සහාය බලාපොරොත්තු වෙනවා. මොකද අප නෞකාවෙන් මට ලංකාවට එන්න බැරි වුණොත් නැවත යුරෝපයට ගියාට පස්සේ එන එක ඉතාම අපහසු වෙනවා. ඉතින් අනිත් ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියා වගේ රටවල් වලට ඔවුන්ගේ පිරිස ලබා ගැනීම සඳහා ගුවන් යානා ලබා දුන්නත් එක් පුද්ගලයෙක් සිටින මෙම නෞකාවට එය කිරීමට නොහැකි වන බවත් මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකා වරාය තුළින් මාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස. පසුගිය ජනවාරි මාස 5 වන දින මුහුදු සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ මගින් සහ කාර්ය මණ්ඩලය 2700කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම නෞකාව ලෝකයේ පුරා පැවති කොරෝනා වසංගතය හේතුවෙන් සිය සංචාරය ඕස්ට්‍රේලියාවේදී නවතා දැමීමට කටයුතු කරන ලද අතර පසුව කිසිදු රටක වරායකින් මෙම නෞකාව බහර නොගැනීම හේතුවෙන් නෞකාවේ මෞෂාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා යාත්‍රා කිරීමට එහි කාර්ය මණ්ඩලය කටයුතු කළා.
නෞකාව ඉතාලිය බලා ගමන් කරන අවස්ථාවේදී ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය ආසන්නයට පැමිණෙන බවත් එහිදී තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එම නෞකාවේ රාජකාරී සිදු කරනු ලබන ඔහු සමාජ මාධ්‍ය තුලින් ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයාගේ පූර්ණ මැදිහත්වීමෙන් වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ශ්‍රී ලාංකිකයා මෙරටට ඇතුළු කර ගැනීමට කටයුතු කළා. ඉන් අනතුරුව සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම පුද්ගලයා වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජ හරණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා දින 21කට නිරෝධායන ක්‍රියාවලියක් සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළා. ලංකාවට එන්න පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකා රජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගයත් රජයේ සියලු දෙනාගේ සහයෝගයත් හේතු කොටගෙන ඒ වගේමයි මම මෙහිදී සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ ක්‍රියාවලිය සිදු කරන්න මහා බෙහෙසක් ගත්තා. මම ඉන්න නැවට ගිහිල්ලා මාව ගේන්න ලෝකයේ පිළිගත් ඒ සියලුම තාක්ෂණයේ උපයෝගය කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දුන් සහයෝගය මම බෙහෙවින්ම ප්‍රශංසා කරනවා. ඉතින් මේ කියන ක්‍රියාදාමය නැත්නම් මට එන්න වෙන්නේ නැහැ. අපේ නැව් සමාගමේ දැනට ඉතාලිය තුල තවත් සේවකයන් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙක් ඉන්නවා වෙන එක එක නැව්වල. ඉතින් එයාලා දැනට ඒ නැව්වල සුරක්ෂිතව ඉන්නවා. මේ තත්ත්වය යථාර්ථයට පත් උනාට පස්සේ ඔවුන් ගෙන්වා ගැනීමටත් අපි සහයෝගය දෙමු. මේ අතර මෙම මානුෂීය මෙහෙයුමටත් එහා ගිය ක්‍රියාවක් පෙන්වමින් නාවික හමුදාව විසින් එම මගේ නෞකාවේ සිටි වයස අවුරුදු 75ක් වන හෘදයාබාධයකින් පෙළෙන කාන්තාවකද මෙරටට ඇතුළු කර ගැනීමට කටයුතු කළා. එලෙස ඇතුළු කරගත් ඇයව කොළඹ ජ්‍යෝතික රෝහල වෙත කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් යොමු කරනු ලැබුවා. මේ අතර නිරෝධායන කටයුතු අවසන් කළ 3169 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ පුද්ගලින් ඇසුරු කළ පිරිස්ද මේ වන විට දියතලාව සහ පූනානි යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ අතර කටුනායක බණ්ඩාරනායක චෝත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාවෙ සිට මෙරටට පැමිණි පුද්ගලින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මොළතිව් කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත පසුගියදා යොමු කළා. එම පිරිස අද දින සාර්ථකව දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව අද දින නිවෙස් වෙත පිටත් කර හැරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කළා. එමෙන්ම අනුරාධපුර තන්තිරිමලය බෝගොඩ නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වූ පුද්ගලින් 24 දෙනෙකුද අද උදෑසන ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහයෝගය යටතේ අද උදෑසන ඔවුන් නිවෙස් බලා පිටව ගියා. අපි දැන් මේ පිටව යන මොහොතේදී හැමදාමත් මේරට ඕදුනි මුදා ගන්න හමුදාවේ රණවිරුවන්ට අපි ශීර්ෂ ප්‍රණාමය කරනවා. මේ තුරුණු විය මේ රට වෙනුවෙන් ගෙවන මේ ඔබේ ජීවිතයේ යෝධ බල සෝසක්තිය ලැබේවා කියලා තිරුවන් සරණින් අපි ලබාගත් සියලුම පින් ඔබට අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපහට සලකා පින්වත් ඔබ සැම කුසලකි දානකි කරගත්තේ නිරෝධනය ලක් වූ අප සැමගේ සිත් සතුටින් පිරීලා ඇත්තේ. මේ අතර ඇල්පිටිය මූලික රෝහල සහ ඇල්පිටියේ මහජනතාව ගැවසෙන ස්ථාන කිහිපයක් විස බීජ හරණය සිදු කළා. මේ අතර නව කොරෝනා වෛරසය මැඩලීම සඳහා විද්‍යානුකූලව සහ කාර්යක්ෂමව ස්වයංක්‍රීය විසබීජ හරණ කුටියක් නිපදවීමට පුත්තලම තබ්බෝ ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙනවා. ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් නිපදව ඇති මෙම කාර්යක්ෂම ස්වයංක්‍රීය විසබීජ හරණ කුටිය තුළට ඇතුළුවන ඕනෑම පුද්ගලයෙකුට සිය සිරුර සම්පූර්ණයෙන්ම තප්පර 4ක් වැනි කෙටි කාලයක් තුළ විසබීජ හරණයට ලක් කර ගැනීමේ හැකියාව පවතින බවයි එම යන්ත්‍රයේ නිෂ්පාදකවරයා පවසන්නේ. විශාල මුදල් වැය කර විදේශීය රටවලින් මෙරටට ආනයනය කරනු ලබන විසබීජ හරණ යන්ත්‍ර වෙනුවට මෙය භාවිත කිරීමෙන්ද සිදුවන්නේ එකම කාර්යය බවයි ඔහු පෙන්වා දෙන්නේ. රුපියල් 10,000ක් වැනි සුළු මුදලක් වැය කොට මෙම කාර්යක්ෂම යන්ත්‍රය නිපදවීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. දිස්ත්‍රික්ක 19ක පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කර යළි එය පසුවරු 2ට පනවනු ලැබුවා. අද පසුවරු 2ට පැන වූ ඇඳිරි නීතිය අප්‍රේල් මාස 9 වන බ්‍රහස්පතින්දා උදැසන 6ට ඉවත් කර යළි එදින සවස 4ට පනවන බවයි ජනාධිපති මාත්‍යංශය නිවේදනය කළේ.
දිස්ත්‍රික්ක 19ක අද පෙරවරු 6ට තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැල් වෙත පැමිණ සිටියා. අද පෙරවරු 6ට ලිහිල් කළ ඇඳිරි නීතිය යළි අද පස්වරු 2ට පනවන බවයි ජනාධිපති මාත්‍යංශයේ නිවේදනය කළේ. මේ අතර පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද දවසේ 6 සිට 10වල් 12 දක්වා ගත වූ කාල සීමාව තුළ පුද්ගලයන් 171 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. පොලිස් බාහිරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 86ක්. ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 14,966ක් වන අතර පොලිස් බාහිරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 3,751ක් වන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය සහ අලෙවි නිරත පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට මේ වන විට ආරක්ෂක අංශය කටයුතු කරමින් සිටිනවා. එවන් පසුබිමක විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන බවට එම ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. ඇඳිරි නීතිය පනවා තිබූ කාල සීමාව තුළ නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලෙක් එහි ගබඩාවේ තිබූ බෙහෙත් පෙති සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන් වී තිබුණා. මේ අතර කෘතිමරා නිෂ්පාදනය කළ දෙමහල් නිවසක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ පසුරුවේ සමත් වුණා. මෙලෙස නිෂ්පාදනය කරන කෘතිමරා අම්බලන්ගොඩ, බටපොල, හික්කඩුව, මීටියාගොඩ, කහවාදී ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරගනිමින් බෙදා හරින බවට තොරතුරු ලැබී ඇති බවයි දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති දීර ගුණසේකර මහතා සඳහන් කළේ. මේ අතර අද සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළා. කොවිඩ් වෛරසයේ පැතිරියාමේ අවදානම් සහිත තත්ත්වය මත කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පැන වූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී කොරෝනා වෛරසයේ මර්ධනයට රජය ගෙනියන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිර යාමත් සමග රටේ උද්ගත වෙති තත්ත්වය පිළිබඳව රජය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් එමෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ රජයේ මෙන්ම විපක්ෂය නියෝජනය කරමින්ද දේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම සාකච්ඡාවේදී කොරෝනා වෛරසය පාලනය සඳහා රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට සමගි ජනබලවේගයේ සිය ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ ප්‍රකාශ කළේ. වෛරසය ආසාදිතෙන් පිළිබඳ පූර්ව පරීක්ෂණ විශේෂ උපදෙස් මත සිදු කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ඇගෙයීමට ලක් කිරීම අත්‍යවශ්‍ය ඖෂධ රසක් ඉන්දියාවෙන් ගෙන්වීම රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයකට පිවිසීම සේවා සැලසීමට පැමිණ යාමට නොහැකිව සිටින පිරිස වෙත අවධානය යොමු කරන ලෙසට සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටීම ඇතුළු කරුණු රසක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීමත් සමගම රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ ආකාරය මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. මෙහිදී සෞඛ්‍ය සහ තවත් ශේෂ්ත්‍ර රැසක ඉදිරි පියවරයන් පිළිබඳවද රජය සහ සමගි ජනබලවේගයේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර සමගි ජනබලවේගයේද අද පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා උවදුර සහ ඒ සමග ඉස්මතුව පවත්න කාලීන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගයේ සියලු පක්ෂ නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහලිකම් රංජිත් මත්තුම් බණ්ඩාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ බවයි. එහිදී මූලික වශයෙන් කරුණු 17ක් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කිරීමට තම කණ්ඩායම කටයුතු කළ බවයි සමගි ජනබලවේගය පවසන්නේ. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයක් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල බැඳ ගනිමින් දෙවන දිනය අද කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපරම මහතාගේ මග පෙන්වීම යටතේ ඩයලොග් සමග අත්වැල් බැඳ ගැනීමෙන් අප ආරම්භ කළ සියත ලෙංගතුකම අද කොළඹ ජනතාවට උපකාරයක් වනු පිණිස ගමන් කරමින් පවතිනවා. සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගැනීමෙන් මේ මානුෂ්‍ය මෙහෙයුම අපි ආරම්භ කළේ ඊයේ දිනේදී මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පරිශ්‍රයෙන්. මහනාහිමිවරුන් සහ අනුනාහිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය මැදේ ඊයේ දවසේ මහනුවරදී එම ප්‍රදේශවල පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අප වෙහෙර විහාරස්ථාන වෙත පරිත්‍යාග කරනු ලැබුවා. ඉන් අනතුරුව අපි අද දෙවන දිනේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් වෙහෙර විහාරස්ථාන හා ආගමික ස්ථාන මූලික කරගනිමින් ජනතාවට අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කරනු ලබනවා. ඒ අනුව අද දින වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් කාවින්ද කාර්යපරම මහතා රුක්මල්ගම ශ්‍රී ධර්ම විජයාලෝක විහාරස්ථානයට පැමිණ ආධාර බෙදා දීම සිදු කළා. කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය එත්තපන්න ධම්මලංකාර ස්වාමින් වහන්සේ වෙත අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය බාර දීම මෙලෙස අද ප්‍රථම වශයෙන් සිදු වුණා. සිදුකරනු ලබන මේ සමාජ සේවා කටයුතු සඳහා සියත මාධ්‍ය ඊළඟට ඩයලොග් මාධ්‍ය තුළින් කරනු ලබන සේවයේ මහත්සේ අගය කරන අතර මේ රට ආරක්ෂා කර ගැනීමට මේ ගන්න උත්සාහයත් මහත්සේ අගය කරමි. ඉන් අනතුරුව සියත ලෙංගතුකම ඩයලොග් සමගින් අප පැමිණියේ අතුරුගිරිය පෝරේ පුරාණ විහාරස්ථානයේ වෙතයි. කොළඹ නවකෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රුක්මලේ ධම්මකීර්ති හිමිපාණන් වහන්සේගේ ආශිර්වාද ලබා ගනිමින් උන්වහන්සේ වෙත ජනතාවට බෙදා හදා දීම සඳහා අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය බාර දීම මෙලෙස සිදු වුණා. We'll be right back.
අමනුස්සබිය දුර්භික්ෂබිය කියල මේ තුම්බියම ඇතිවී තිබෙන අවස්ථාවක් මේ අවස්ථාව. මෙවන් අවස්ථාවකදී ඩයිලොග් ආයතනයක් සියත ටීවී ආයතනයක් ඒකාබද්ධව මේ සිද්ධ කරන උතුම් කාර්ය අපි ඉතාමත්ම වටිනා දෙයක් වශයෙන් ප්‍රදාන කරන අතර කවදත් ඩයිලොග් ආයතනයක් එවගේම සියත ටීවී ආයතනයක් මේ රටේ විපතක් පත්වෙච්ච මොහොතේදී එයත්තන්ගෙන් ලබා දීමට පුළුවන්කම ලැබෙන ඉහළම සහයෝගයක් ලබා දෙමින් කටයුතු කරනු ලබනවා. සියත ඩයලොග් මෙම මානුෂීය මෙහෙවර අද දවසේ නිමාවට පත්වීමට පෙර පූජ්‍ය වලස්මුල්ලේ ජිනරත්න ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩවසන විහාරස්ථානයේ මෙතද ජනතාව වෙත අවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු වුණා. මේ ව්‍යසනකාරී වෙලාවේ උදාරතර මෙහෙයක් විදියට ආයතනයක් ඒකාබද්ධව සිද්ධ කරගෙන යන මේ කර්තව්‍යය ඉතාමත්ම මහා කර්තව්‍යයක් විදියටත් මහත් කරුණා සිතේ යුක්තව පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරනවා. සියතේ සිටියන්ත කාර්යයක් වෙනුවෙන් මැතිතුමා උසන්ත කාර්යයක් වෙනුවෙන් මැතිතුමා නම් ප්‍රධාන ඒ සියතේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම නිදු කියලා ලෝක සත්වයන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියත ලෙංගතුකම ඩයලොග් සමගින් රටවටා ඔබට ශක්තිය රැගෙන ගමන් කරන අවස්ථාවේදී අද දවසේදී අප කොළඹ දිස්ත්‍රික්කයේ නැත්නම් කොළඹ අවට ප්‍රදේශයන්හි තමයි ඔබට වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් ගමන් කළේ. විශේෂයෙන්ම සෞඛ්‍ය නීති රීතීන් ඒ වගේම මේමන විට පනව ඇති ආරක්ෂක නීති රීතීන් සියල්ල ආරක්ෂා වන ආකාරයෙන් කීප දෙනෙකුට පමණක් සංකේතවත් ලෙස මෙහිදී ප්‍රදානය කළා. අනිකුත් වේලි ආහාර ද්‍රව්‍ය තොග සියලුම දෙනාගේ නිවෙස් වලටම රැගෙන ගොස් බාර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට තිබෙන්නේ. යනුව සියත ලෙංගතුකම ඩයලොග් සමගින් දෙවන දිනය අප කොළඹ ප්‍රදේශය තුළ මෙසේ නිමාවට පත් කළා. හෙට දවසේදී අප සූදානම් තුන්වන දිනේ තවත් ප්‍රදේශයකට පැමිණෙන්නට සමස්ත ශ්‍රී ලංකාව ආවරණය කරන්නටයි සියත ලෙංගතුකම ඩයලොග් සමගින් සූදානම් වෙමින් සිටින්නේ. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 200 ආසන්නයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද දහවල් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයක විකුණුම් බිල සටහන් වුණේ රුපියල් 199.40ක් ලෙසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරටයි ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 200 ආසන්නයට මෙලෙස පැමිණ තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මීට පෙර කිසිදු දිනක රුපියල් 200 සීමාව ආසන්නයට පැමිණ තිබුණේ නැහැ. මේ වන විට පවතින ආර්ථික තත්ත්වයන් අනුව ඉදිරි පැය කිහිපය තුළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 200 සීමාව ඉක්මවනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව අද දහවල් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැණුම් මිල රුපියල් 193.135ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 199.140ක් ලෙසයි. දිනෙන් දින ඉතා ඉහළ අගයකින් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ කඩාවැටීම ආරම්භ වූ අතර මාර්තු මස තුල පමණක් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5%කට ආසන්න ප්‍රමාණයකින් අව ප්‍රමාණය වී තිබෙනවා. කොරෝනා වෛරස් තත්ත්වයේ හමුවේ රට තුල නිෂ්පාදනය අඩපණ වීම, ආනයන අපනයන බිඳ වැටීම, ලෝක ආර්ථිකයේ ඍජු බලපෑම මෙලෙස ශ්‍රී ලංකා රුපියල ඉතා භයානක ලෙස කඩා වැටීමට හේතු වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව ඩොලර් මගින් ලබාගෙන ඇති ණය වාරික සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආනයනය කෙරෙහිද මෙම තත්ත්වය ඉතා බරපතල ලෙස බලපානු ලබනවා. ශ්‍රී ලංකාවේ අපනයනයට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවීම සුබදායි තත්ත්වයක් උදා කළද කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන කටයුතුද විශාල ලෙස අඩපණ වී තිබීම නිසා එම වාසියද ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. මේ අතර වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වයේ පිළිබඳව අද සියත උදෑසන 7:05 විශේෂ වැඩසටහනට එක්වෙමින් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. රාජ්‍ය ආදායමට මොකද වෙලා තියෙන්නේ? ආදායම් බදු හම්බෙන්නේ නැහැ. හැබැයි රජයේ මුලින්ම එකක් කරගත්ත ආපු ගමන් ආදායම් බදු අඩු කිරීම තුළ රජයට කෝටි 55000ක ආදායම අඩුවක් වුණා. මුලින්ම ඒගොල්ලන්ගේ මේ ප්‍රතිපත්තියක් තිබුණා බදු අඩු කරනවා කියලා. ඒ අඩු කිරීම තුළ ඒක එහෙම වුණා. එතකොට දැන් වරාය කස්ටම් ඩියුටි එකක් එන්නේ මත්පැන් බදුත් දැන් මත්පැන් එන්නේ නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලාභයක් එන්නේ නැහැ වැඩක. ඒකින්ද ආදායම මම හිතන්නේ 150ට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට අර අපි කිව්ව කෝටි 200ක්ෂය දැන් කෝටි ලක්ෂයට වඩා අඩු වෙලා. එතකොට කෝටි ලක්ෂයක් ආවොත් ඒක 12 හැම්බෙදුවා මාසෙට කීය දෙන්නේ? මම මේක එන්නේ ඉස්සෙල්ලා මේ උදොර එන්නේ ඉස්සෙල්ලා මම බැලුවා ජනවාරි මාසවල හැම අවුරුද්දෙම ආදායම් බදු 100ක් එනවද කියලා. කෝටි 6500ක් 7500ක් අතර ආදායම් බද්දක් එනවා හැම මාසෙම.
හැබැයි 2020 ජනවාරි වල ඇවිල්ලා තියෙන කෝටි 4300යි. එතකොට එහෙම වුණාම කොහොමද මේක ගෙවන්නේ? එතකොට මම මේ කියන්න ආවේ දැන් ආදායම් බදු ආදායම් අඩු වෙලා තියෙනවා. හැබැයි රජයේක යුතුයකම රටේ ජනතාව ජීවත් කරවීම. අජිත් ප්‍රධානමැතිතුමා ඉල්ලීමක් කළා. ඒ කාර්ය මේ පක්ෂ නායක රැස්වීමේදී පවුලකට රුපියල් 5000 ගානේ මේ සති 4 දෙන්න කියලා. හැබැයි සති 4 මේක ඇදුනොත් ඒත් දෙන්න එපා. රජයේ මුදල් හොයා ගන්න ක්‍රමවේදයේ ඒක රජයේ සතු වගකීමක්. දැන් මොකද දැන් රජය ආධාර හම්බ වෙනවා. දැන් අනිවාර්යයෙන්ම අපි පාර්ලිමේන්තුව මං ඉස්සෙල්ලා කිව්වෙත් කැඳවන්න කියන්නේ මේ ණය සීමාව වැඩි කරගත්තේ නැත්නම් අප්‍රේල් 30 න් පස්සේ. කොහමද මේ ගන්නේ ණයක්? ණය ගන්න බෑ. ඒතකොට චීනෙන් හරි කොහෙන් හරි ගන්න ණය සීමාව වැඩි කර ණය සීමාව වැඩි කරන්න අපි අවස්ථාව දෙනවා පාර්ලිමේන්තුව කැඳෙව්වොත් අපි පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනේ තරම් ණය සීමාව වැඩි කරගන්න. හේතුව මොකද රජයේ රටේ ජනතාව දීවත් කරවන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. කොරෝනා වෛරසය පිළිබඳව පවසා එබුවාවෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා ගැනීමට ඇතමුන් උත්සාහ දරන බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. තාම ඉහළ දැනුමත් තියෙන රටවල් වලටත් මේ වසංගතය නිසාද පසුබෑමට ලක් වෙන්න වෙලා තියෙනවා. ඉතින් අපේ ශ්‍රී ලංකාව ගත්තාම අපේ රට ගත්තාම විශේෂයෙන්ම අපේ රටේ ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මෙතුමා මේ නායකත්වය අරන් තාම පාලනයකට අද යටත් වෙලා තියෙනවා වෛරසය පැතරවීම. පාර්ලිමේන්තුව කැඳෙවුවා කියලා පාර්ලිමේන්තුවේ විද්‍යාඥයෝ ඉන්නවද? ඇමරිකාවට වැඩිය ඉතාලියට වැඩිය දොස්තරවරු ඉන්නවද පාර්ලිමේන්තුවේ? පාර්ලිමේන්තුවේ ඇවිල්ලා දවස් දෙකක් කතා කරලා එළියට යයි. එක එක්කෙනා එහාට මෙහාට බෝලේ මාරු කරලා එක එක ජාතීන් වල එක එක පක්ෂවල අය සියලු දෙනාටම පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඕනේ. එළියේ ඉඳගෙන මේකට සහයෝගය ලබා දීමයි කරන්න ඕනේ. මමත් අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට මම නම් දන්නා තරමින් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න බෑ. නාම යෝජනා පත්‍රය බාර දීලා ඉවරයි. මැතිවරණය යන එක බාධාවක් වෙලා තියෙන්නේ මේ වසංගතය නිසා. ඒ තත්ත්වයටපත් වෙලා තියෙන වෙලාවක නැවත පාර්ලිමේන්තුව කැඳවනයි කියන එක ඒක ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවීමවත් පාර්ලිමේන්තුවේ එහාට මෙහාට වාක් ප්‍රහාරයන් එල්ල කිරීමන්නේ මේ වෙලාවේ අවශ්‍ය වෙන්න ඕනේ. සියලු දෙනාම ජාත්‍යන්තර පොදු මේ වසංගතය අවසන් කිරීමයි කළ යුත්තේ. දේශපාලනය මූලික කර නොගෙන ජාත්‍යක් ලෙස සියලු දෙනාම එක්ව රට පවතින තත්වයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගොඩකවිල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද පාර්ලිමේන්තුව තියන්න ඕනේ නැහැ, පවත්වන්න ඕනේ නැහැ කියලා අමාත්‍යවරයෙක් කියනවා. හැබැයි පාර්ලිමේන්තුව කැඳෙව්වා හෝ නැතුවා මේ රටේ ජනතාවට වග කියන රජයක් විදිහට විපක්ෂයේ පාර්ලිමේන්තුවේ අඩුමතර හිටපු අග්‍රාමාත්‍යවරයා ඉන්නවා, හිටපු විපක්ෂ නායකවරයා ඉන්නවා. මේ සියලු දුනා එකතුව නේද මේ යාන්ත්‍රණය මේ රටේ තුල ක්‍රියාත්මකද? දේශපාලනය නොකරනවා කියන තැන පොදු එකඟතාවයක් ඇවිල්ලා ජාතියක් විදිහට මේ මුහුණ දීලා තියෙන ගැටලුවෙන් අපි සියලු දුනා එකතු වෙලා ගොඩ යන්න ඕන කියන මතයේදී රාජ්‍ය නිලධාරීන් හරහා මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු ගන්න කියලා අතිගරු ජයපත්තුමාගේ ඉල්ලීමක් කරනවා. කමන්නෑ මේ වෙලාවේ බොරදියේ මාළු බෑවට රටේ ජනතාව දැනුවත් දේශීය ජනතාව දැනුවත් ඔවුන් මේ පිළිබඳ අවධානයෙන් ඉන්නේ. අපි ඉල්ලන්නේ ඔබ දේශපාලන කුණු දඩේමි ගියාට කමක් නැහැ. මේ අහිංසක මිනිස්සුන්ට ලබා දෙනේ රුපියල් 5000ක හරි ණය මුදල සාධාරණව ලබා දීමට කටයුතු කරන්න. එසේ නැතුව මේ වෙලාවේ තව වැටිලා ඉන්න මිනිස්සු වැටෙන තැනට කටයුතු කරන්න එපා. ඒ නිසා අපි කාරුණික ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ දේශපාලනය නොකරනවා කියන ලේබලය තුල ඉඳගෙන යටින් දේශපාලනය කිරීම තරයේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාවත් මතක් කරමු. ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද අභව ප්‍රාප්ත වුණා. මේ වන විට ඒ මහතා 51 වන වියෙහි පසු වුණා. ලා රෝස පාට රෝසක කුල ඔබ පිපුණේ මට දකින්න මගේ හිතට සුවය දෙන්න එන මුදු මට ඔබ රකින්න. ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතුණුවන් වන ප්‍රවීණ සංගීතඥ නෙළුම් රත්නායක මහතාගේ සහෝදරයාද වන ජයන්ත රත්නායක මහතා අද උදෑසන අභව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභව ප්‍රාප්ත වී ඇත්තේ. දක්ෂ සංගීත සංයෝජකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් සහ දක්ෂ ගායන ශිල්පියෙකුද ලෙස කටයුතු කළ ජයන්ත රත්නායක මහතා මෙරට සංගීත ශිෂ්‍යයෙට සිදු කළේ අනුපමේය මෙහෙවරක්. කුඩා කල පටන් සිය පියාගේ සංගීතමය ආභාෂය ලැබමින් ජයන්ත රත්නායක මහතා සිය දක්ෂතාවයන් ඔස්සේ සංගීත ශිෂ්‍යයෙට ආලෝකයක් එක් කරන්නට වුණා.
සංගීත අධ්‍යක්ෂකවරයෙකුද වන ඒ මහතා නව නිර්මාණ රසකට දායක වෙමින් සංගීතමය පර්යේෂණ රසක්ද සිදු කළයි. සුප්‍රසිද්ධ කාටුන් කිහිපයකම සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ ජයන්ත රත්නායක මහතායි. කෝලිකුට්ටු සහෝදරයෝ, කූඹිච්චි, තුප්පි වෙළෙන්දෙක් ආදී කාටුන් නිර්මාණවල සංගීත අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය උපරිම ලෙස ලබා දුන්නා. එමෙන්න වික්ටර් රත්නායක මහතාගේ සා ප්‍රසංගය සඳහා පසු කාලීනව සංගීත අධ්‍යක්ෂණය සිදු කළේද ජයන්ත රත්නායක මහතායි. අපගේ සියත ටීවි නාලිකාව ඔස්සේ විකාශය වූ සුන්දර ඉරිදා වැඩසටහනට එක්වමින්ද ඒ මහතා සහ ඔහුගේ දියණිය අප සමග අතිශය සුන්දර කතාබහක මෙලෙස නිරත වුණා. පිළිකාවක් වෙන රෝගයක් රඳුනහම තමයි අසංග තේරෙන්නේ ජීවිතයේ අනියත බව. ඒ කියන්නේ දැන් මම කැස්සෙන් දිස්සා වගේ මේක හැම ගොඩක් කරලා තියෙන එක. අපි මේ කනගුණ දේවල් වලට මේ වසසෙක් කරන මහතුරුන්ට මම කියනවා, අනේ මේ කෑම වලට කල් තබා ගන්න හෝ ලොකු ගෙඩි ලොකු සත්තු ඇති කරගන්න ඔය වස දාන්න එපා. ඒව ඔබගේ සංසාරයෙන් පළදෙන පව් හරියට මේවා වෙනවා. ඒ හින්දා බෞද්ධයෙක් නම් නෙමෙයි කිසිම ආගමක කෙනෙක් නම් එහෙම කරන්න එපා කියලා මේ බලන් ඉන්න ඇයට බලන් ඉන්න හිතවතුන්ට කියන්න. ඒක තමයි මේ පිළිකාවට ගොඩක්ම හේතුව ලංකාවේ ලෝකේ. වසර ගණනාවක් මුළුල්ලේ සිහ ශක්ති සංගීත කණ්ඩායමේ නිත්‍ය ඕගන් වාදන ශිල්පියා වූයේද ජයන්ත රත්නායක මහතායි. සහෘද රසික ජනතාව අතරින් සදහටම නික්ම ගිය ජයන්ත රත්නායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත් රුපියල් මිලියන 66ක පරිත්‍යාග ලැබී තිබෙනවා. දෙදිනක් තුල COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. රුපියල් මිලියන 314ක තිබූ ශේෂය මේ වන විට රුපියල් මිලියන 380 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමාත්‍ය දලසලහ පෙරුම් මහතාගේ කැබිනට් අමාත්‍ය ධුරයට හිමි අප්‍රේල් මාස වැටුප සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් රුපියල් මිලියන 10ක්ද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ජාතික රොතරැයි මණ්ඩලයේ රුපියල් මිලියන 25ක් ජාතික ඉදිරිකිරීමේ බැංකුව සහ ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය රුපියල් මිලියන 2.5 බැගින්ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 2ක් මැලිබන් බිස්කට් මැනුෆැක්චරර්ස් ආයතනය රුපියල් මිලියන 10ක් මාතර බෝධි ආරක්ෂක සභාව රුපියල් මිලියනයක් සහ නේචර් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය රුපියල් මිලියන 5ක් මෙම අරමුදලට පරිත්‍යාග කර ඇති බව සඳහන්. ලංකා බැංකුව ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැරි කිරීමේ හැකියාව පවතිනවා. දෙස් විදෙස් පරිත්‍යාග ශ්‍රේලීන්ටද ගිණුමට දායක වීමට හැකියාව පවතිනවා. නිත්‍යානුකූල ගිණුම් මගින් කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රුගලාසු වලින් නිදහස් කර ඇති බවත් චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතින බවත් ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් පවසනවා. COVID-19 වසංගතය සම්බන්ධ හෙද හෙදියන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මියගෙන් ඉල්ලා තිබෙනවා. එසේ නොවනහොත් කනගාටු වෙනවොද රෝගී සත්කාරක කටයුතු වලින් ඉවත් වීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ. කොවිඩ් 19 ප්‍රතිකාර කටයුතු වල නිරත හේද හේදියන් මේ වන විට මුහුණ දී සිටින ගැටලු හා ඒවා විසඳීමට අදාළ යෝජනා හා අදහස් ප්‍රමාණයක් සවිස්තරව සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත ඉදිරිපත් කරන ලද බවත් එම ගැටලුවට විසඳුම් නොලැබුණොත් අවදානම් සහගත කොරෝනා ප්‍රතිකාර වලින් ඉවත් වීමට සිදු වන ඇති බවත් සමස්ත ලංකා හේද සංගමයේ පවසනවා. රටේ ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්ත්වයේ හමුවේ වගකිය යුතු වෘත්තීය සමිතියක් ලෙස මේ මොහොතේදී රට ජනතාවත් පිළිබඳ සිතා තමන් කටයුතු කරන බවත් එම කාර්යයේදී රෝගී සත්කාර කටයුතු වල නියැලී සිටින හෙද හෙදියන් වසංගතේ ආරක්ෂා කර ගැනීමද ප්‍රමුඛ වගකීමක් වන බවත් සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙනවා. එසේ වුවද එම වගකීම් නීත්‍යානුකූල කාර්යභාරය හා තීන්දුව තීරණ ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සතුව ඇති වගකීමක් බව මේ මොහොතේ දැඩිව අවධාරණය කරන බවත් සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙනවා. ඒ අනුව වෘත්තීය සමිතියක් ලෙස ඉතාමත් සාධනීය ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියටත් අදාළ බලධාරීන්ටත් පෙන්වා දෙන ලද අඩුපාඩු හා හෙද කාර්ය මණ්ඩලය යහපත් මානසිකත්වයකින් යුතුව ඉදිරි කාලය තුළ සේවය යොදවා ගැනීමට ඉවහල් වන යෝජනාවත් පිළිබඳව බලධාරීන් දක්වා ඇති අවධානය පිළිබඳව කනගාටුවට පත්වන බවයි ඔවුන් පවසන්නේ. මෙවැනි නොසලකා හැරීම් දිගින් දිගටම සිදුවුවහොත් හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීම වලක්වාලිය නොහැකි වන්නේ රට පුරා රෝහල් වලින් මතුවෙමින් පවතින ගැටලු ඔවුන්ගේ ජීවිතවලට ඍජුව බලපාන කාරණයක් වන බැවින් බව සමස්ත ලංකා හෙද සංගමයේ වැඩිදුරටත් පෙන්වා දෙනවා. එබැවින් එවැනි තත්ත්වයක් වලක්වා ගැනීම සඳහාත් එම ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහාත් සිය සංගමයේ ඉතා කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගෙන් ඉල්ලා තිබෙන්නේ.
දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් ඇදිරි නීතිය පනවා තිබේදී තලවා කැලේ සිට හැටන් දක්වා එළවලු ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ කන්දක හැපී සිදු වූ අනතුරකින් එම කැබ් රථයේ රිය දුරා තුවාල ලබා කොටකල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානම සමග පනවා තිබූ ඇදිරි නීතිය හැටන් ප්‍රදේශයට තාවකාලිකව ලිහිල් කිරීමෙන් පසු හැටන් තැපැල් කාර්යාලය මගින් ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම අද දින සිදු කළා. සබරගමුව ඌව මධ්‍යම බස්නාහිර වයඹ සහ උතුරුමැද පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පසොරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඇඳිරි නීති අවස්ථාවේදී මසුන් මැරීම සඳහා දීවරීන් හට අවසර ලබා දී තිබුණද අද දින සිට නැවත දැනුම් දෙනතුරු හලාවත දීවරීන් දීවර රැකියාවේ නිරත නොවීමට තීරණය කර තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යනත් හමුවෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.